සම්වා සම්බුදු සරණයිස දැතුනේ. අමුර්තය බඳු සත්‍යවාදී ගුණය යමෙකු තමන්ගේ ජීවිතය තුළ මනාලෙස ප්‍රගුණ කරයිද හෙතෙම මෙලොවසාහ පරලොව යසස් ලබන බවත් එක සත්‍යවාදී ගුණය ආර මාර්ග ඉදිරිටම ගමන් කිරීමට මහෝපකාරී වන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙෙනවා සැබැවතු මේ ඔබ ශ්‍රණය කිරීම බපරෘත්තුවන ධර්මදේශනාව. සත්‍යවාදීව බගේ දිවිමක සකසාගෙන සසරගමන ජයගන්නට ඔබ හට කුසනා නිසංශයක්ම වේ වායි ප්‍රාර්ථනා කරමෙන් ඔබ අප කෙරයානුකම්පාවෙන් බෞද්ධ්‍යයාරූපවාහිනයේ මේ පෑටනියමිත දායකත්ව ධර්ම දේශනාවසිදු කිරීම සඳහා බෞද්ධ්‍යයාරූපවාහින්නේී මැතියට ගඩමකද පූජපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනිය ස්වාමින් වහන්සේ අපි පළමුුවෙන් සාදුනාදදී නමස්කාරපූර්ක පිළිගනි වූ සාසාසාතු මෙම ධර්ම දේශනාව සඳහා සැහැති දායකත්වය ලබා දෙෙනවා, පාමංකඩ පතිංචි චන්ද්‍රලාල් දෙල්පචිත්‍ර මහතා සහ තමරා ගුණතිලක මහත්මිය ඇතළු ඥාති පිරිස. සමන්මදහාචචාකවාලීසු අත්තත්‍රාගගාචන්න්තු දේවත්ත. anda दස්्य नमोत्य भगවෙතුु अराहतु सभाब दानामीस आपपाटी हतஞनेचार्य दස බले धर से चतुविसाराජे विसारे दस्यसाभा सासाततुते म से दानामिසर्य, දම්නමරජස්ස දනමසාමිස්ස තথගතස්ස සබഞනು සහම සමබුද්බදස්ස නමෝතස්ස ભගවෙතු වරහතු සබබදනමිසු අප පටිহাතඥනචරස්ස, Даසබලදසචතුවිසාජවිසාදස්ස ස සතමස ධසරස දnaමරජස්ස දම සස täගස ස සම ස bud budස්ස. ුම ශ්‍රාවක ආරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කොට වදාළ දේශනාගත ධර්මයේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාාව චිරාත් කාලයක් පවතින්ඩ භාගිතුන් වහස අධිෂ්ඨාන කළා ඒ උතුම් ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරිකරගෙන දේශනාගත ධර්මේශ්‍රවණය කරඩ. ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව පෝෂණය කරගණ්ඩත්. නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසටත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇැතුවයි. උතුම්මෝ ධර්මදානානි සංසය ධර්මශ්‍රවනානි සංසේය ඒ උතුම් පැතුම් බුදුන් පත් කර ගැනීම සඳහාම. හේතු වාසනා වේවා කියල ප්‍රාර්ථනා කරවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකා වැහැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ ලොතුරා බුද්ධත්වයෙන් පස්සේ ලෝක සත්ත්යාට අනුකම්පාවී මා කරුණාව පෙරදරි කරගෙන තර මහ මෙහෙවරක් කලාද ලෝතුරා බුද්ධත්වයට පෙරත් සත්ව සංගතිය කෙරෙහි අනුකම්පා කරමින් කරපු මෙහෙවර අසී මාන්තිකයි මහා බෝසතානන් වහසගේ කාලිත් ඒ සඳහා තොරතුරු හම්බ වෙන චරිත කතා බොහෝමයක් තියෙනවා මහා කරුණාව කියල කියහම දේපංකර පාදමූලයේදී තමන් වහන්සේගේ අතට පත්චච්ච නිවන අත්හැරීත් ලෝක සත්වයා සම්බන්ධයෙන් තියෙන අනුකම්පාව නිසාම තමයි එදා නිවන් මඟ අතහැරපු නිසා මහාකල් පාසංක්‍ය හතරයි ලක්ෂේක නොයෙක් නොෙක් වර තමන්ටල් නිවනට ගමන් කරන්න ලැබිච් අවස්ථා කෝටි ගනන් ප්‍රතික්‍ෂේප කරකර ලොවතුරා බුදු බවමු හොයාගෙනාවී සකල ලෝක සත්වයන් කෙරෙහිමතිෙන අනුකම්පාව විසා ආංෙ අනුකම්පාව මහා කරුණාව පිළිබඳවූ පැහැදිලි කෙරෙන අතීත චරිත කතාවක් මූලික කරගෙන අද ධර්ම දේශනාව සිද්ධ කරන්න කල්පනා කළා. අපි ත්‍රිපිටකේට අයිති ජාතක පාලියයේ සඳහන් වෙනවා මච්ච කියල ජාතක කතාවක්. ඒ ජාතක කතාව තමයි දේශනාවට පාදක කරගන්න කල්පනා කළේ. මේ ජාතක කතාව එක ගාතාරත්නයක් සඳහන් වෙනවා අභිිධනය පත්්ජුද නිදිින් කාකස්ස නාසේය කාකං සෝකාය රන්වේදී මච්ච සෝකා පමෝකයා අපි ගාථාවී සරල තේරුම ඉස්සරහට සාකච්ඡා කරමු අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නෝර වැඩයින්න කාලික ැත් නූරට පිනවන දැඩිින් නියගැයක් ඇතිවුණා වැව්පොකුණු හැම එකක්ම වගේ හිඳිලගියා මිනිස්සුන්ගේ බවබෝග විශේෂයෙන් බෝග නෙලාගන්ඩ අස්වැන්න නෙලන්ඩ බවාපු ගොයන් ආදී දේව හුඳමුන් කවු්පයාදීගස් නියගේ නිසා හේ ගිහිල්ල මරනාසන්න වෙලා වනාන්ත්‍ර පවා වියලි ස්වභාවයක් දරන්ඩ පටන්ගත් ඉති මනුස්ස ජාතියටත් කරදරයි තෙරිසං සංහතියටත් කරදරයි වැස්ස නැති බව හැමෝටම මහ කරදරය පානීය ජලේ ටිකක් පවා හොයාගැන්ඩ සතුන්ට නැති තරන් දවසක් මහා කරුණා සමාපත්තිෙන් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ගංගාාවල් වල ඇලදොළවල්ලොල හිටපු මත් සියෝ මේ කාලේ මොන තරං දුකට භාජනය වෙලායින්නවත ආංගේ මත්සය ප්‍රජාවටත් අ්‍ය සත්ව ඇන්ට මනුෂ්‍යයෙන්ටත් සියලු දෙනාටම අද දවසේ පිහිටවෙන්ඩ වටින දවසක් කිය උන්වහසසි කල්පනා කළ. උද එලිවුනාට පස්සේ දෛනිකව සිද්ධ කරන කායික කටයුතු නිමා කරල භික්‍ෂූන් වහන්සේලත් පෙරටු කරගෙන අපේ බුදුරජාණන් වහස පින්ඩ පාති වැඩිය පිණ්ඩ පාති වැඩලා දාන වලඳලා ආපහු වඩින ගමන් ගේත වනාරාමි පොකුුණේ පඩියට ගොඩවුණා ඒ පකුණත් හිඳිලා මේ භාගිතුන් වහස පැන්සැනහෙන ඉති ඒ පොකුුණත් හින්දිලා නමුත් අපේ භාගිතු න්ොහන්සේ ආනන්දයෙන් වහන්සේට කතා කරල කියීනවා ආනන්ද මට පැන් සැනහින්ඩ අශ්‍යයි මට අන්දිින සිවුර ගෙනනල්ල දෙෙන්ඩ කියලා අන්දනේ ගෙනල්ල දෙෙන්ඩ කියල කීවා. ඒලායි ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීණී පැක් සැහහිට බෑනිස්වාමිනී පොකුණි තියෙනෙ මඩ විතරයි කියලා ඒවල අවිදේශනා කළ ආනන්ද බුදු බලය නිමක් නෑයානන්ද එයින්න මට ඇඳගණ්ඩ යමක් ගැනලදෙන්ට ආනන්ද හාමුදුරු ගෙනනල්ල දුන්නා අපේ භාගිත න්ොහන්සේ සුගත මහචීවරය පසකින් කියයලා අන්දනය ගත දවටගන එක කොනක් උරහිස මතින්දාගත්තා ගේතවවාරාමේ පොකුුණට පැම් පහස් වුවෙන්න්න බහින්නයි මේ බලන්නේ මේ වෙලාවෙ සක්‍ර දේවේන්දිරයන් වහන්සේගේ පාඩු කම්බල සයිලාශනය රත්තුළා බාගිතුන් වහසේ පැස්සැන හින්ඩ සූදානමි නමුත් පොකුණු හින්දිලා ලෝවතුරා බුදු බව හොයාගෙන පාරමිතා පුරාගණයන සංසාර ගමන මොන තරන්නන් ජලයේ දන් දෙන්න ඇත. එවන් වූ මහාපුරුෂූත්තමයන් වහන්සේට ශරීර දහතුව සෝදගන්න පිරිසිදු කරගඩ පොකුණේ පැන්ටිකක් නෑ. සක්‍රදේවවිීන්ද්‍රයන් වහන්සේ. වහාම කතා කලා වැස්ස වලාහක දෙවියන්ට කතා කරල කියීනව දරුව අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහස පැක්සන හින්ඩ සූදානන් වෙලා පොකුුණ පඩිය උඩට වෙලා වැඩයින්නවා වහාම වර්ෂාව ලබාදෙන්ද කියලා සඳහන් කරනවා වැස්ස වලාහක දෙවියු එක මේග වලාවක් අරගෙන ඇඳගන තවත් මේගවලාවක් පොරොවගෙන නැගෙන හිර දිසාහ් බලල ඉදිරියට පැන්නකින්න තවත් මහා ගලාවක් ඇදලා අරගෙන එයින් වලා දස් ගණනක් විශරෝල ඇරල සැවත් නුවර මුලු අහස්තලේම ගනාන්ද කාරයි වගේ මහාවැහිකල්ුවක් මොහොතක් ගතයෙනකොට පුරෝලාති විච්ච භාජනයක් වතුර හලනවා වගේ භාජනයක වතුර හලනෝ වගේ මහදාරානිි පාත වටුසාාවක් වැැටෙන්ඩ පටන්ගත්ත වතුර පිරියයුතු නොපිරියයුතු හැම තැනක්ම තිෙමුණ වැඩිවෙලාවක් ගියනෑ ජේත වනරාම පොකුණ පිරිල පඩිපිළිය උඩ පඩී වතුර ගැටෙන්ට පටන්ගත්. මුළු රටම නැවත සශ්‍රීක වෙන් අවශ්‍ය ජලය ප්‍රමාණවත් තරන් ලැබිලා එතින් භාගිතුන් වොහසේ පිරිච්ච පොකුලි පැන්සැනෙහිලා භාගිතුන් වහසේගේ මනා රතු අඳනසිවර ඇඳගෙන සුගත මහචීවරය දරාගෙන. විහරට වැඩම කරලා සුගන්ද කුටිය දොරකට පනවලා තියෙන ආසනය මත වැඩයිඳ ගෙන භික්‍ෂු මහා සංගරත්නයට අවාද කරලා මැනික් ඔබ් බෝල සකස් කරපු පඩි පෙළින් බුදුරජාණන් වහසේ සුගන්ධ කුටිය ඇතුළලට වැඩිය වැඩම කරලා මදක් විවේකාරගන්න නැවත වතාවක් ධර්ම දේශනාව සඳහා ධර්මශලාාවට වඩින කකොට භික්ෂුන් වහස කතා කර කර හිටේ. බුදුරජාණන් වහසේ අහනවා මහනෙනී මම වඩින්ඩ කලින් මොනවාගේ කාරණාවක් කතාවට භාජනය කළාද. ස්වාමීනි ආශ්චරයයි. පැම්පොකුුණ ඔක්කොම ේරීලා ගිල්ල තිබුණ වෙලාවක භාගිතුන් වහසේ මොහොතිං සියලු පැම්පකුණු පිරෙව්වා මුළු සැවැත් නෝරම ජලයේ පාවින වගේ සැවත් නෝර ජලයෙන් පිරෙව්වා මේක මොන තරන් ආශ්චරයක්ක්ද බුදු කෙනෙකුට පමණක් දෙකළ හැක්කි මේවාගේ කතාවක් කරමින් හිටපු බවභාගිත වහසට මතක් කළ ඒලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහනෙනී ෝතුරා බුදුුවවෙච්ච ම විතරක් නෙමයි ලෝතුරා බුදු බව ලබන්්ඩ කලින් බෝධිසත්ව අවදයේ පවා මම සත්‍යයක් ක්‍රියා කරලා වැහිවස්ස වලතියනවා කියලා එද භික්‍ෂූන් වහසලා ආරාධනා කලා ස්වාමීණී එ අතීත කතාව දේශනා කරන්න කියලා ඒ වෙලාවෙ තමයි අපේ බුදුරජාණන් වහසේ අතීත කතාවත් දේශනා කළා මෙන්න මේ ගාථරත්න දේශනා කළා මාතෘකා කරගත්ත එත මොක අතීත කතාව මහනිනි අතීති බෝධිසත්ව ධර්ම පුරාගණයන සංසාරී මනුෂ්‍යාත්මෝලත් තිරිසං ආත්මෝලත් දිවිය මේ ආත්මෝලත් තිපදුනා තිරිසං සතුන්ට අනුකම්පාාවන් තමයි මෙ තිරි සංලෝගයේ පව්පුදන්නේ ඉති ආත්ම වහවේක මත්සයෙක් වෙලා ඉපදනාා ඒ කාලෙත් මෙ සැවැත් නුවර භාගිතුන් වහසේ පැන්සැනහෙන පොකුණ ඔතනම පොකුණක් තිබුණා ඉති පස්සේ කාලේ නැවතව්වා සංවර්ධනය කරල තමයි වර්තමාන පොකුණු හදල ඇත්ති අදන් කරනවා මෙතන තිබුණා ඒ කාලෙත් පොකුණා ඒක නොයෙක් වැැල්වලින් ගස්කොළංවලින් වැහිලයි තිබුණි. ආංෙ පොකුණේ තමයි මමත් ජීවත් වුණි. නියන් කාලය ඇවිල්ල. ගංගා වැව් ඇලදොල ඔක්කොම හිදිිලා. නමුත් මහනිනිමේ මත්සයන්ට මෙදාවාගේ මෙදත් කරගණ්ඩ දෙයක් නැතුෝගියා. ඔවු මහා කරදරේකට මූ නැදුන්න. උකුස්සු කපුුටු ගිජුරිහිනියු, දියකාවු, කොක්කු මේ අදී නොයෙක් සත් වූ ජලය නැති මේ විල් විල්වලට ඇවිල්ලා මඩ යටට වෙලා සැඟවෙලා ඉන්න මත් සිය සංහතිය. ඉතාමත් තියවුණු යකඩ උලකින් අනිනෝ වගේ තමන්ගි තිවුණු දිග හොටවල් වලින් ඇනලා ගොඩට අරගෙන දඟලත් දීම ඒ මස් කඩ කඩානු බව කරනවා කාට කියන්ඩද. කාට ඇහෙන්ට කෑගහණඩද බේරගණ්ඩ කියලා කාට කියන්ඩද. ඒකක් කොත් නෑ ඇති වෙන වේදනාව මරණ බය දෙකමත් එක් එහාට මෙහට උඩ පැනපෙන දගලත්්දී පනපිටිම කොට කොට කනවා. ඉරිසන් අපාය මොනතරං දුක්කදායකද. සමහරලාට ඔයි ලොකූකුස්සන්ට සර්පයෝවාගේ සත්තු හම්බුුණහම අරගෙන ගිහිලදින් පණපිටින්ම ඉ ඉරහිරා කනවා. තවත් සත්තු හම්බුනත් එහෙම්මම තමයි. සමහර වෙලාවටේ රාජාලියෝවාගේ සත්තු ඉතාම ඉහලා අහස ඉඳලා සාග්‍රරයට පැනලා විශාල මත් සය අල්ලගෙනරයින්න. පනපිටින්ම ඇස් සොල ඉඳලා කොටකොටා කනවා එති මේවාගේ මහත් දුක්කිත ජීවිතයක් මේ සංසාරි තියෙන්නේ ඇති සඳහන් කරනවා එදා මමත් මත්්‍යය ජාතිය ඉපදිලා හිටිය ඒ කාලෙත් නැවත මහා නියගක් ඇැවිල්ලා අපි ජීවත්වන මේ පොකුුණ ඇතුළුව අනික් හැම වතුරකඩක්ම හිඳිල ගිය නැවතත් පෙරසේමයි පටන් නොකසන් කොක්කු ිහිනිියන් නැවිල්ල මේ මත්්‍ය සමූහයා මරාගෙන කනවා. ඉති ඒ කාලි සඳහන් කරනවා මේ පොකුුණේ මත්සේ රාජ වෙලා ඉපදිල හිටපු මට එක දරන්න බෑහ. අංඒක නිසා කලුම කලුපාට මඩතලය දෙබැහ කරගෙන. කරුවල අරටුවක්වාගේ ශරීරයක් තියෙන මත්සයෙක් පත්මරාග මානිික්‍ය දෙකක් වගේ ඇස් දෙකකින් යුක්තයි. අගේ මත්සයා තමන්ගේ ඇස්වලින් අහස දිහා බලල දෙවියන්ට ආමන්ත්‍රණය කරපු හැටි තමයි අපිර මාතෘකා කරගත්ත ගාථ විතය. අභිත්තනය පජ්ජුන්න නෙදිින් කාකස්ස නාසය. පද්ජුන්න කියල කියැන්නේෙ වලාහක දෙවියන්ට. වලාහක දෙවියන්ට ආමන්ත්‍රණය කරනවා. සඳහන් කරනවා තමන් ළඟ වැඩ කරන අතවැසි ළමයකුට යම්සේ හාම්පුතෙක් කතා කරන්න යම් විදිහකටද වැැස්ස වලාහක දෙවියට කතාක ලේහෙමයි කියලා. එම්බා පජ්ජුන්න දෙවියනි නිදිංකාකස්සනාසය කපුටු නිධානය නසව මොකද කපුටු නිදහනේ කපුටු ආදී සත්්‍යවයන්ගෙන් නිදහනය තමයි මඩෙන්න මාලු ටික අංගේ නිධහනයේ විනාස කරන්න කෙලකීවා කාකං සෝකාය රන්දේහි කපුටු සංහතිය සෝක සාගරයක ගිල්ලවන්න කෙරකීවා මච්ච සෝකා පමෝචය ඇති මම ඇතුළු මත්සයන්ගේ සෝකය දුරු කරලදාන්න කියලා දෙවියන්ට කතා කරලා කියනවා. අන්න ඒ කාලෙත් මහ බෝසතානන් වහසමේ දෙවියන්ට පවා කතා කරන්න තරන් පුළුහං ශක්තියක ජීවත් එේච්ච චරිතයක් තිරිසන කැටියට දෙවියන්ට කතා කළා වෙෙන්්ඩෝනදේ මනාව දැනුවත් කළ එදත් දෙවූ පවා මහා බෝසතාණන් වහන්සේගේ වචනය කොයි තරන් ගරු කරල තියෙනවාද. ගෙහිම කතා කරලා වලාහක දෙවියන්ට කියනවා වම වහාම වරුසාාව ලබල දෙෙන්ට රසත්ව ප්‍රජාව බේරගණන්ඩ කියලා එදත් පෙරවගේ මයි වලාහැක දෙවියු එක සලුවක් ඇතගන්න තවසලුවක් පොරො වගෙන පෙරදිග අභිමුකොව පැනලා බලා පටලා අරගෙන මුළු අහස පුරාම විසුරුවල මොහොතින් මහාවරු සාවකට සූදානන්ගෙනවා. කිල්ලීමක් කරනවා මේ ගර්යනා කරව බිදුලිය කොටමින්ම මේ ගර්ජනා කරමින්ම වහින්දුවන කියලා. පිදුලි කොටන් නැති ගොරවන්නේ නැති අකුණු ගහන් නැති වැැස්සිං ඇති වැඩක් නෑ කියල සඳාන් කරති. එනිසා ඉල්ලීම කරන්නම මේ ගර්ජනාකරව කරව ධාරාණිපාත වැහි ලබාදෙන්ඩ කියලා එදත් එහෙම ඉල්ලීමක් කරහම මහ ධරානි පාත වැහි වැහල ජේතවනාරාම පොකුණත් පිරුණා ඒකන එදා මත්්‍යයන් ජීවත්තච්ච පොකුණ අවට තියනෙ අලදළ ගංගා හැම එකක්ම පිරිල්ලා ගලන් පටන්ගත්තා ආගේ වෙලාවී විශේෂයෙන් දෙවියන්ට නැවත මතක් කරනවා බැස්සට කලින් අරාධනා කරනකොට සිල්වතුන් දුක් පින්දිනවා. බැස්ස වලාහක දෙවියන ඇයි බලාගනඉන්න කියලහන්නේ. කෞද මෙ සිල්වතුන් මෙතන මෙතන කතා කරන තමන් වහන්සේ ගැනෙ. සඳහන් කරනවා සමානය ජාතිකයිෙන් අනුභව කරන කුලවල ඉපදිලා මම හාල් ලැටයක් තරන් ඉතා කුඩා මසික්වත් මම අනුභව කරලනෑ කියලා එතුල සමාන ජාතිකයන් අනුභව කරන කුලයක් මත් සියයොත් ඒවාගේ තමයි තමන් සමාන තමවුන්ගේම පැටවුනත් මත්ස්යිය අනුභව කරන ආන් එවන් මත් සියන් අතර ඉපදිලා කවදත් මම ප්‍රාණගාතයක් කරලනේ. හාල් ඇටයක් තරං ඉතාකුඩා මසෙක්වත් මං ජීවිතය කවදාවත් ම මරලනේ. මම රැකගත්ත සීලය ඉතාම උසස්. සසර කරගත්ත කුසල් දහම් ඉතාමූසස්. න සිල්රැක මනාව පින් කරගත්තා එනි සාධිෂ්ඨාන කරනවා වහ වහා වැැස්ස ලබා දෙන්න කියලා ඒනිසා ධහරාණි පාත වරුසා ඇදැහැලෙන්න පටන්ගත්ත දේශනා කලා මහනිනි සත්‍ය වචනයට කොච්චර බලයක් තියෙනවාද සත්‍යයක් ක්‍රියාවක් කරන්නේ තමන්තුල සත්‍යයක් පෙර දැරි කරගෙන එ මෙතන සත්‍යයක් ක්‍රියාවක් නතියෙන්නේ පෙරසිල් රැකපු බව සත්‍යයයි ප්‍රාණගහත නොකළ බව සත්‍යයයි මම මේ කියන්නේ සත්‍යයක් බවත් සත්‍යයයි වහාම වැස්සල බා දෙන්න කෙළ කියන්නේ එතකොට අපේ ජීවිත වලත් අපි සත්‍යයක් ක්‍රියා කරන වෙලාවන් සත්‍යයක් ක්‍රියා කරන්න හිතෙන වෙලාවල් ඕන තරන් තිබුණ තියෙනවා. හරියටම ඉෂ්ට වෙන සත්‍යයක් ක්‍රියාවක් කහොමදකක නතකොට ආන්ගේ සත්‍යයක් ක්‍රියාව කරන්ඩ තමයි අවශ්‍ය වෙන්නේ තමන්ගේ ගුණයක්. දැපිට පුළුහන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච බව සත්‍යයයි එක සත්‍යයක් න ඒ භාගිතුන් වහන්සේ සවන ගන බුදුරැස් විහිදූපු වසත්්‍යයයි. ලෝතුරා බුද්ධත්වය වෙනුවෙන් දසපාරමී පෙරූ බව සත්‍යයයි. ලෝතුරා බුදු භවින් පසුව ලෝක සත්වයාට දහම් දේශනා කළ බවසත්‍යයෙයි. භාගිතුන් වහසගේ ශාසනය ඉදිරියට පවත්වගනයන්ඩ පුළුවන්. සඟපිරිසක් භාගිතුන් වහන්සේ ඇති කළ බවතයයි. මේ මේ ආදිි වශයෙන් මේ ලෝකයේ පරම පවිත්‍ර සත්‍ය දේවල් අපිට අධිෂ්ඨාන කරන්න පුළුවන්. එ සියල්ලම කරලා අන්තිමට අධිෂ්ඨාන කරන්න ඕනේ. අඩු තරමය අපි කියමු. මාසය එක දිගට මාසය. මං පන්සිල් උල්ලංගනයේ නොකළ බව සත්්‍යයි. එමනතන් ගියා අවුරුද්ධි පෝය දොළහටම ර්ණු පෝසත දොල්හක් සමාදැන් විච්ච බව සත්‍යයයි. අං ඒවාගේ තමන් තුළ තියෙන ගුණයක් මේ සත්‍යක්‍රියාවට එකතු කරල තමයි අපි කියන්නුවනිම මේ සත්‍යක්‍රියාව සමුරුධමත් කරන්න කියලා. තමන්ගේ ගුණයක් නැතුව එක මහත් පලවෙනම හුඟක් අඩුයි තමන්ගේ ගුණයක් තියෙන්ඩම ඕනේ එතකට සත්‍යය වචනය මේ ලෝකෙ කොයි තරං උත්තරී තරද ඒ සත්‍යය නිසා මහබෝසතානන් වහසේ තිරිසං වෙලා ඉපදිර වැස්ස වලාහක දෙවියන්ට කතා කළේ වැඩ කරන අත වැසි කොළයෝගුට කතා කරනවාගේ. එම්බා පජ්ජුන්න දෙවිය නී කෙල සඳහන් කරන්න. එතුවොට මේ ලෝකයේ අපිටත් පුළුහන්, අපේ සත්‍යයක් පෙරදරි කරගෙන සත්‍ය ක්‍රයා කරන්න ඒව හරියටම කළොත් ඒ විදිහටම විපාක දෙනවා එලන මම කියන්න හැදුවේ මේ ලෝකයේ මේ සත්‍යය වචනයට කොයි තරම් තැනත් තියෙනවාද පන්සිල් ගැන කතා කරනකොට හතර වනි ශික්‍ෂා පදයන මුසාවාදා වේරමණ එදර පන්සල් පනවලා තියන අනුපූර ප්‍රතිපදාවක් එකෙක්ක මුලින්මතියෙන්නේ ප්‍රාණගහතයන් වැලකීම දෙවනයට තින් සොරකන්කිරීමෙන් වැලකීම තුංගනියට වැරදිකාමශය වනේ හතරවෙනියට තමයි තියෙන මසාවාදය ට ප්‍රාණඝාත කරනයට වඩා හුඟක් භයානක නිෙරේකට තමයි හොරකං කරනය වැට. ඊටත් වඩා භයානක නිරේකට තමයි වැරදිකාම සේවනය කරපුය වැටෙන්නේ. ඊටත් වඩා ඉතාම භයානක නිරේට බොරු කියනයි වැටෙනවා. මනුස්සයන්ට බොරු පොරොන්දු දෙන කට්ටියේ භානක නිරේ මට්ටන් වලට තමයි වැටින්. බොරු කියනය බොරු පොරොන්දු දෙනය එ භික්ෂූන් වහසල හෙමර ශ්‍රමණයන් අවටන් දෙපාම කියලා දේශනා කරන්නේ ඒ සංසාරි මහා අක්ුසල කරමයකට බුලපුරනා කියන ඇද එතකොට අපි සත්‍ය වචනය දිවිහිමීෙන් ගරු කරන්නඩෝනේ වෙන්නතුනි අපේ භාගිතු වොහස්සෙම දේශනා කල එක තැනක ඒකං දම්මන් අතීතස්ස ලෝකයේ අතීතය ඉදල පැවතගනන එක උතුම් ධර්මතාවයක් තියෙනවා මුසාවාදිස්ස ජන්තුනු ආංගේ ධර්මතාවයට ප්‍රතිවිරුද්ධ වූ ධර්මතාවයකුත්තියෙනවා මුසාවාදිස්ස ජන්තුනු විතින්න පරලෝකස්ස නත්තිපාපං අකාරියම් නමු ඒ සත්‍යය වචනයට ප්‍රතිවිරුද්ධ දහම යමෙක්තුද තියෙනව නං ඒ පුද්ගලයා ඒ කාන්තින් පරලව සැපය අත්හැරල තමයි ඒ ක්‍රියත්මක කරන්න. විතින්න පරලෝකස් නත්ති පාපංග කාරිය. මහනින ඔහුට කළ නොහැකි පාපයක් නෑ. භාගිතු නොහසව දේශනා කරනවා. එතකට මොකදද කිය රණාව බොරු කියන වලකන්න ඒකං දම්මන් අතීතස්ස අතීතිය ඉඳල තිබුණ මේලෝකේ උතුම් චාරිත්‍රයක් බොරු කියන්නේ කව. හැමෝම සත්‍යයවාදී නමුත් සත්‍යයට පරිබාහිට දේතමයි බොරුව. යමෙක් බොරුවෙන් වංචාවෙන් ජීවත්යෙන්න්න උත්සාහ කරන අනං ආගේ පුද්ගලයා. රව සුගතියක් දකිනනය කවදාවත් ඒවගේම තමයි නත්තිපාපංගකාරියන් බොරු කියන පුද්ගෙලයට මේ ලෝකෙක් කරන්ඩ බැරි අකුසල කරමයක් නැහැ කියල තමයි දේශනා කරලතියෙන් එහමනම් පින්ඩතුනී අපි හැමෝම කල්පනා කරගතයුතු දෙයක් තමයි ලොවතුරා බුදුරජාණන් වවාසේ දේශනා කොට වදාළ ික්ෂා පද පහ පන්සිල් දිිවිහිමියෙන් නිරන්තරයෙන් ජීවිතය තුළ ප්‍රගුණ කරගණ්ඩුවනේ හොඳ පුරුදු පුහුණු භාවයක් ඇති කරගත්තහම සිල් කැඩෙන්ඩ ආසන්න වෙන යම්ම හොතක්ද වහාම සීලයේ බලය විසින්ම අපි මතක් කරවනවා සීලේ කැඩයි නේද කියලා පෙර උතුමන් වහන්සේලා ගේ ජීවිතය පරදූට තියල තියෙනවා සත්ති වචනයෙන් බැහැර වෙන්නතුූ අකීති තාපස චරිතය ඒත් මහ බෝසතාණන් වහන්සේමයි රජ්ජරුවන්ගේම බිරිඳ එක්ක වැරදිකාම සේවනය එක යෙදිල බිරිඳකින් ඇවිල් අහපු හම එහෙමයි එහෙම දෙයක් උනා කියල කියනවා ඒත් පිළිගන්නේිනෑ තාපසතුමාගෙන්ම හවා තාපස තුමත් කිව ඕව කියලා හැබැයි ඔවු කියන්න කලින් මෙහෙම හිතුවා රජුන් හරි භයානකයි තමන්ගේ උත්තම කාමවස්තු තමන්ගේ බිරිද මේ ලෝකේ ඕනම පුරුෂය තමන්ගේ බිරිදත් එක් අ්‍ය පුද්ගලය අන්‍ය සහයෝගයකින් කටයුතු කරනවා නං ඒක ඇගේ ස්වාමියට මහත් බලවත් වේදනාව ලෝ හැට එතකොට එවන් වූ ලෝකක මේ සත්‍යය දහම ආරක්ෂා කරගෙන සත්‍යයට ගරු කරගෙන සත්‍ය මත පිහිටලා කටයුතු කරන්න යෙදෙනවනම් යම් පිරිස ආංග අය මෙලොව පරලොව දෙකම යහපත දකිනවා ඉතින් අකීති තාපසතුමා කල්පනා කරනවා තමන්ගේ උත්තම බහන්්ඩයේ පලුදු කලා කියලා දැනගත්තොත් ඒ අයට හරියටකේන් තියෙනවා. රජ්‍යුරුවන්ගේ අතේ අසිපත තියෙනවාඉනේ සඟ වගන මම වූ කියලකීවොත් මේ කඩුවෙන්ම මගේ ගෙල සිඳන්න පුළුවන්. හැබැයි රජ්ජුරුවෝ මාව කොච්චර විශ්වාස කරනවද. මම නෑ කියල කවවොත්. මුළු රටම ඇවිල්ලා මෙහෙමයි කලකිවත් රජරූ පිළිගන්නේ නෑ. වෙද තමන්ගේ බිරිඳ කීවත් පිළිගත්ත නෑ. බිරිඳ කියන ඔවු තාපසතුමයි මායි අතර හෙම දෙයක් වනාා කියලා. රජ්ජුරුව විශ්වාස කරන්නේ මං එක තාපසතුමාගේ මහගන්නන් කෙලතුම යන්නේ. ඇති ඒතරන් පුදුම විශ්වාසයක් තිබුණා. තාපසතුමත් ඇත්තම කියනවා ඔවු මහරජ එහෙම දෙ වුණා තාපසතුම කල්පනා කරනවා හිස කසා දැ ඒ වේදනාව මේ ජීවිතයට විතරයි නමුත් මේ සුළු වේදනාවෙන් බේරන්න කියල හිතල රජ්ජරුවන්ට මම බොරු කීවොත් මතුුවට මම් බලාපපුරොත්තින ලෝවතුරා බුදු බව මට ැබෙන එකක් නෑ හිතු ආක හින්දා සත්‍යය වෙනුවෙන් ජීවිත පවා පරිත්‍යයාග කරපු අවස්ථා පිළිබඳව ධර්මය තුළ සඳහන් වෙනවා. එවන් කරුණු තව්බොහොම ධර්මය තුළ සඳහන් වෙලා ඇති නො එෙක් තැන්වල තියෙනවා අතීත උතුමන් සත්‍ය වචනයට කොච්චර ගරු කරු ඇති. පරලෝ සැපය ප්‍රාර්ථනා කරමි සත්‍යය වචනය නැත්තනම් පරලෝතීනේ දුගතියක් විර. ඉතින් ඇතිකට පින්නතුන අනුපූර්ව ප්‍රතිපදාවකට ගොනවෙච්චේ ලෝක න්‍යාය ධර්මය හැටියට අපි දකින මේ උතුම් පන්සිිල් පල්හ මට්ට මේ දල ඉහළ මට්ටමටම භාගිතුන් හස අපිට පෙන්නලා දුන්නා මෙන්න මේ ශික්ෂාපදටික උල්ලංගනය කරන්නිපා. ලෝකවද්දි ශික්ෂාපදනනි උල්ලංගනයකරුත් අනිවාරයෙන් මැරණ වෙලායි මතක්කුුණුත් නිරයවූ පද්දූ වුණු. ො මේ ලකවද්දිී ශික්ෂාද ටික උල්ලගනය කළොත් යම් කෙනෙක් ස්වභහව ධර්මය විසින් ඔහු කුමන නිරයට තීරණය කරනවාද ඔවුන් කුමන දුකට භාජනය විය යුතු කියන කාරණාව තීරණය කරන තියන්නේ. අගේ නිසා අපි හැමෝමත් උතුම් බුද්ධාන්තරයේක උපත්තිය ලබල ඉන්න වෙලාවා මනුස්ස ජීවිතය නැමති ශ්‍රේෂ්ට සත්්‍ය ජීතය ලැබිල තියෙන වෙලාවා නිර්මල බුද්ධ භාෂිතය තවමත් එලෙසින්ම නිර්මලවුම විශ්වයේ පවතින කාලයක් අපිත් නිරෝගීව ඉන්න වායිසක් හැම දාම මෙහෙම ඉන්න බෑන සමහරලාට මොලේ නහරයක් පපුරලා එතන දළ මුළු ජීත කාල මත්තක සවභාවයක් තියන්ක් පුළි. අංගහෙෙන් නතිවෙන්න ඇස්පෙන් නැතිවෙඩ යන්න පුළුවන් අක ඉද අද උපාදානස් කන්දයේ නිරෝගීව තියෙන වෙලාවේ මේ යොදාගෙන බොහෝසේ කුසල් රැස් කරල රැස් කරලා නිවන් දක්නා ජාතිදක්වා මතුසසරට මහ සාධහරණයක් කරගණ්ඩ අපි ප්‍රඥ්ඥාවන්ත වෙන්ඩුවනේ මහාබෝෂතනන් වහන්සේ ගමන දිනුවේ ඒ විදිහයට ඒ නිසායි දේශනා කොට වදාලි මහනිනි සත්‍ය වචනයේ තරම්ම තරම්ම බලවත්යල. ඉන්නතුනී ලොතුරා බුදුරජාණන් වහන්සේ. සත්ව ප්‍රජාවට අසීමමාන්තිකව අනුකම්පා කරමි සත්ව ප්‍රජාව කරෙහි මහා කරුණාව පතුරවල දීපංකර පාදමූලින් හම්බවෙන්ඩති බිච්ච උතුම් නිවන ප්‍රතික්ෂේප කරලා මහාකල් පස්සන්කෙ හතරයි ලක්ෂය එකක් තරම් දීර්ඝ කාලය මේ සංසාරය ඇවිදගෙනනකොට. මොන තරහන් දුක්විින්දද. ඒත් දුක් විඳලා විඳල විඳල තමයි සාමානිකිනකට කරන්න බැරි තරම් පරිත්‍යාග කරල තමයි ලොතු රාබුදු බව ලබාගන අපට දම් දේශනා කළ තමන් වහන්සේට එදාම නිවන් දකිදත් තිබුණා එහෙම නැත්තන් මේ එන ගමන කෝටි ප්‍රකෝටි ගනන් අවස්ථාවන් වල නිවන් අවබෝධ කරගඩි තිබී අවස්ථාත් තෙරිය කාට අනුකම්පාව නිසාද අපට අනු කම්පාව නිසා එදා කරුණා නැතට අපිත් පෙනනා අපටත් අනුකම්පා කරමින්ම තමයි උන්වහන්සේ දුකට බැහැගත්ති ඒසා විඳපු දුක්කන්දරාවක් මේ ලෝග තව කෙනෙකුට තේරෙන්නේෙ නෑ දෙ තේරෙන්නෙම නෑැ පින්නතුනිි එවන් දු විඳගන්න ලොවතුරා බුද්ධ රාජ්‍ය ලබාගන විශ්වයේ සැබැහැ ස්වභාවය අපිට දේශනා කරලා සතරපායට යන පාර වහන මග අපූරුවට පැහැදිලි කළ නමුත් අපි භාගිතු වොහස පෙන්නපු පාරට වඩා වෙන වෙන පාරවල් වලගි හිල්ල මරණින් මත්තේ දුගතිගාමී ජීවිත ලබල අවුරුදු කෝටි ප්‍රකෝටි ගනන් නිමක් නැති දුකන්දරාවල්දි නිමක් නැති දුක්කින් දිිනෝ ඒ බුදුරජාණන් වහසිටකි කරුවෙච්ච නිසා. මනුස්ස ජාතීත් සත්ව ජාතිීත් ඉපදිලා ලෝක සත්්‍යයාගේම යහපත ගැන කල්පනා කර කර බුද්ධත්වය ලබාපුකාලෙත් අබුද්ධෝත් පාදකාලීත් කටයුතු කළන්නං මේ මනුස්ස ප්‍රජාවට සත්ව ප්‍රජාවට කොයි තරංකී කර බව. තර සනහ බර බව කොයි තර අනුකම්පා සහගත බව ඒ මහසත්වයන් තුළතියන්න ඇද ආක නිසා මේ කරුණු කාරණා ප්‍රදනම් කරගෙන අපේ ජීවිතලත් අවශ්‍ය ඕනෑම මොහොතක සත්‍ය ක්‍රියාවක් හරි සිද්ධ කරලා ජීවිතයේ දිනන් අවශ්‍ය තන ජෑග්‍රහණය කරන්න මන්ගේ ජීවිතවල භාගගිතුන් වොහසක දේශනාවට අනුව මනාව ක්‍රියාත්මික වෙන්න සත්‍යයක් තියෙන්්ඩ ඕන. එක්කො පන්සිල් රකින බවසත්්‍යයයි එම නත්තං පෝයට අටසිල් ආරක්ෂා කරන බවසත්තිය එම නත්තං නිවැරදිව ධර්මශ්‍රවනය කරන බව සත්්‍යයයි මේවාගේ මොනෝ හරි සත්‍යයක් එකක් ජීවිතයට තියාගත්හම ඒ මේ සංසාරී සුවය කරා ගමන් කරන තා අපට ශක්තියක් බෞට පත්වවා. ලෝක සත්වයාට අනුකම්පා කරපු ලෝක සත්වයාට මගකිීපු මේවාගේ ශාස්තෘන් වහන්සෙනම විශ්වයේ පිනතිනේ එදත් නෑ අදත් නෑ හෙටත් නෑ. හිටියන ඒ භාගිතුන්ු වහසසි දේශනා කරපු. ධර්මයට අනුව ජීවිතය පවත්වෙන් භාගිතුන් වහන්සේගම ශිෂ්‍යරතනය. නමුත් උන්වහන්සලට කවදාවත් ඒ ශාස්තෘත්වයට ළඟං වෙඩ බෑ. නමුත් භාගිත වහන්සේ තමන් වහන්සේ පිරිනිවම් පෑවත්. ධර්මරත්නය ලෝකයට දානය කරලා පිරිනිවම් පෑවා. මනුස්ස ජීවිතයේ බොහොම ශ්‍රේෂ්ටයි. බුද්දෝත් පාදක ලබෙන මනුස් ජීවිත අතිශේම ශ්‍රේෂ්ට. ඒ සයල්ලට අපට ැබිල තියෙන වෙලාවක් භාගිතුන් වහස පෙන්නපු මාර්ගයට අවතීරණ වෙලා බයානක දුක් සහිත සංසාරෙන් එතරවෙෙන්ඩ භාගිතුන් වහසිගේ කරුණාව ලැබිල තියන වෙලාවෙම ඒ කරුණාවම ස සරණ කරගන සසරින් හැපැත්තට ඇන්ඩ අපි සිියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිරවාදයීමම භාග්‍ය වාසනාව උදාාවේවා කියල පාර්ථනා කරමු. පින්නතුනි අද මේ උතුම් ධර්මදේශනාව ඔබට ශ්‍රවණය කරන්න්න අවස්ථාව උදා කරන්ඩ ධර්මදේශනාවේ දායකත්වය දරු ලැබුවා පාමංකට පදිංචි චන්ද්‍රලාල් දෙල්පචිත්‍ර මහත්මා සහ මර ගර තිලෙක මහත්මියී ඇතුළු ඥාති පිරිසවිසින්. තු මරමුණ ඉහැත දායකත්වය දැරූ අයගේ සහ මෙහි පැමිල සිටින අයගේ නමින් මියගේ දෙමව්පියන්ට සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන එක. මේ ස්ථානයේ වැඩවිසූ බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතරුවර අති පූජ පාද දරනාාගම කුසල දම්ම නායක මාහිමි පාණන් වහන්සේ ඇතුළු අපොත් වී වදාල සියලුම ස්වාමින්න් වහසලාට පින් අනුමෝදන් කිරීම. රට ජාතිීය වෙනවෙන් දිවිපිදුූ රණවිරුුවන්ට පින් අනුමෝදන් කරන අතර සියලම ස්‍ය දෘෂ්ික දෙවිදේවතාවන් වහන්සේලාට මේත් පින් අනුමෝදන් වීවා කියල පුුණ්ානුමෝදනා කරනවා. ඉට අමතරව සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා ධර්ම දේශනාවට වැඩම කළ ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් ස්ට්‍රී සද්ධර්මය පහදාදීම සඳහා. නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙහි පැමිණ සිටින සියු අයට නිදුක් නිරෝගී සුව සම්පත ලැබේවා දේශකස්වාමින්න් වහන්සේටත් දේශනාවට දායකත්වය දැරූ සියරු දෙනාටත් මෙහි පැමිණිසිියලු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුර ආරිසත් ඉධර්මය අවබෝධ කරගෙනෙ සංසාරෙන් එතරයන් මේකුසල් හේතුවාසනාවීවා කියල ප්‍රාර්ථන කරනවා. ආකාසට්හාච බුම්මට්හාදේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්කං තුළෝකසාසනං දේවූ වස්සතුකාලීනේ සස්සි සම්පත්ති හේතුච්චේ ප तो භවතුළ කෝचරජ බغතු දම්මිකු